දස ප්‍රත හද හෙ ඩක් එකක් දිතා කරන බලාපරොත්තු වන්නේ, අපි මනොවයිද්‍ය සායනවරදි, අපි ගොඩක් වෙලාවට දන ප්‍රශ් ගයැන. ඒ මයි එකම සිතුවිල්ල නිතර නිතර හිතට එන එමනත් රිමිනේන් ගැන ඔගල ම ු ත් ප සස් ට ොබ බෙල කන කොබ තකො ගොල්න් අලුති ඉදිරිපත් කරන විඩියෝස් ො දක ගන්න පුළුවන් වෙන දඩ සදක්කටගේ කලින් මගේ සානයටාව අවුරුදු තිහක එක් දරු මවක්. එයාගේ ස්වාමිපුරුෂ රට වැඩ කරන්නේ. මේ එක් දරු මත්තක කතා කර ොකොටමට තේරචි දයක්ත් තමයි මයටට විශාධය රෝගතත්වය තියෙනයි කියලා. ඒ වගේම කතා කරනකොට තේරච තව දෙයක් තමයි මෙයාට පහුගිය දවස් වලදි සිද්ධ වෙච්ච නරක දෙයක් ගැන නිතර නිතර සිතුවිල්ලි හිතට එන්න පටන් අරගෙන තියෙනවා ඒක ගැනම එයා කල්පනා කරනවා ඒක හන්දම යාගේ ජීවිතය පොඩ්ඩක් අඩාල වෙලා තියෙනවා ඒක හන්ඳ මම හිතුවා අද මේක ගැන කතා කරන්න ඕනයි කියලා දැම්මේ රුමිනේෂන්ස් එහෙමනැත්තං හිතට එකම සිතුවිල්ල ආපහෝහපෝ එනවයි කියන එක අසාමාන්‍යමම දෙයක් නෙමෙ මානසික රෝගවලින් පෙළෙන් නැතිකට්ටියඋුණත් සමහරවෙලා වට ජීවිතේ මොහරි හැලහැප්පීම කලබගෑනිියක්, මොනොහරි ලොකු සිදුවීමක් වුනොත්. මුල්දවස්ටිකේ මුල් සතිය දෙක ඒක ගැනම හිතන්න බලනවා. සමමාරලට විභාගයක් ෆේල් වෙනවන්න පුළුවන්, ආදරේ කර කෙනෙක් නැතිවෙනවෙන්න පුළුවන්. ඒවගේ දෙයක් වුණනාාට පස්සේ ඒක ගැන ගොඩක් වෙලාවට හිතනවා. ඒ හිතන එක අපේ මොලයෙන් දක්වන ආරක්ෂාකාරී ප්‍රතික්‍රියාවක් කිය අපිට කියන්න පුළුවන්. ඒක අපිට කෙටිකාලීන ොහර ප්‍රෝජනයකු තියනෙනයක් මොකෝ අපි කෙටිකාලනව යමකිසි දෙයක් නිතර නිතර හිතුවොත්. අපිට ඒ බන්න දෘෂ්ටිකෝනය පොඩ්ඩක් වෙනස් කරලලා ඒක ගැන අලුත් විදිහකට දකින්න පුළුවන්කමක් හම් වෙන. හැබැයි සමහර කට්ටියයඉන්න ඒගොල්න්ගේ මානසික රෝග තත්වය හන්ඳ ඒ සිතුවිල්ල දීර්ඝ කාලීනවම අල්ලල තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ ගැන හිතන එකෙන් පිට දෙයක් කරන්න බැරි වෙන. එතකොට එදිනදා ජීවිතයේ වැඩකටයුතු අඩාල වෙන වැඩකටයුතු කරගන්න බැරි තත්වයට පත් වෙන. ඒ ගොල්ලගේ අසනීපය තවත් උත්සන්න වෙන්නත්. ඒ කාරක වෙන්න පුළුවවා ඇත්තට මේ ඒකෙද වෙන්න මුල්ලවස්ථාවේදී ඒක ආරක්ෂාකාරය පියවරක් වඋනාට දීර්ග කාලීනව ඒක නරකට හිටින්න පුළුවන් ක්‍රියාදාමයක් බවට පත් වෙන. ඒවගේ සහර කට්ටි ඒගොල්ලන්ටම නොදැනීම ඒගොල්ලන්ගේ මොලය මේ රුමිනේෂන්ස් එකම දේ හිතනක සාමාන්‍ය ජීවිතයෙන් ගැලවෙන සාමානජීවිතය තියෙන ගැටලට මුණ නොදී ඉන්න පාවිච්චි කරන නරක ආරක්ෂාකාරය පියවරක් විදිහටත් පාවිච්චකන අවස්ථාපි දකළ තියෙනවා මේ තත්වදදි ගොඩක් වෙලාවට වෙන්න එලිය සිද්ධවෙච්ච දේ සම්බන්ධයෙන් අපි හිතන එකයි අපි අපි ගැන හිතන විදිහයි අපි ලෝකය සහනිත් ගැන හිතන විදිහයි අතර පොඩි මිස් මච්ච එකක් අසමතු ලිතාවයක් ඇති වෙන ඒ අසමතු ලිතාවේ හිත ඇතුළ තියෙනකොට ඒ අපිට දරාගන්න අමාරු තත්වයකින් තියෙන් ඒ දරගන්න අමාරු තත්වය පොඩ්ඩක් සමබර කරන්න ඒ ප්‍රශ්ල ගැන වැඩිපුර හිත්තවෝත් ඒ අසමතු ලිතතාවේ එෙමැතන් අසමබර බව නැති කරගන්න පුළුවන් කියලා මොලය පනිවිඩයක් දෙනා හැබැයි අපි නිතර ඒක උත්සාකරත් මොලයට සෑහීමට පත්වෙන්න පුළුවන් තරමය උත්තරයක් හම් වෙන නෑ ඒ වගේම මේ අපි රම එක දේ හිතන එක ගැනත් අපි හිතන්න පටන්ගන්නවා. ඒක ෙදි වෙන්න අපි රුමිනේෂන්ස් ගැන හිතන එක ඇයිමට මෙම සිතුවිලි එන්න ඇයිට මේ තොරතෝංචියක් නැතු සිතුවිලි එන්න කියන එක ගැනත් අපි පොඩ්ඩක් හිතේ පසුගාමී බවක් ඇති වෙනවා. ඒකත් එක්ක. මේක දිගටම පවතින විෂම චක්‍රයක් බවට පත්වෙලා ඉරයි. ඒවගේ අවස්ථාවද අපි උත්සාහ කරන්නල මේ විෂම චක්‍රය කඩන්න. එහෙම නැතිවුණොත් වෙන්නෙ මේ ගොල්ලන්ට මේ තියෙන රෝගතත්වේ තවත් උත්සන්න වෙන්න පුළුවන්. දැ මේ තත්වය අපි දකිනවා ගොඩක්ම විශාදය. ඩිප්‍රශන් වලදි කාන්සා රෝගතත්වලදි. ඇන්සයිට වලදදි ඒගේ OOC බ කම්පල්සි ඩිසෝඩ වල දැන් රමේශන්ස් තිබ් බොත්් විශාදය තවත් වැඩිවෙන්න පුළුවන්. ෞෂදවලට ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිවෙන්න පුළුවන්. මුල්ලවස්ථාවේදී රෝගයේ පොඩ්ඩක් යටපත් වනත් පසුකාලීනව එකපාර්ටව මතුවෙන්න පුළුවන්. ඒවගේම දීරිකකාලීනෝ රෝගය තියෙනහන්ද සාමාන්‍ය ජීවිතය වැඩ කටයුතුවට යොමුවෙන්න බැරිසභාවයක් එන්නක් පුළුවන්. හන්ද මේකට ප්‍රතිකාර කරණක ගොඩක් වැදක. මේකට ප්‍රතිකාර වශයෙන් අපිට අවෂද බෙහෙත් පාවිච්චි කරන පුළුවන් ඒ වගේ CB කොගනටිය බිහේවි තරපි එහෙමනත්තා මනු චිත්සක ප්‍රතිකාර්‍රම පාවිච්ච කරන්න පුළුවන් ද මනු චිත්ක ප්‍රතිකාර්‍රමවල අපි පාවිච්චි කරනවා ඩිස්ට්‍රක්ෂන් ටෙක්නික්ස් ඒක කියන හිත වෙනතකට යෙවීම ක්‍රිය මාර්ගවල්ට අපි යොමුුවෙනවා. ඒ වගේ ඒ සිතුවිලි දාමයන් තුළම ඉන්න නැතිව වෙනත් වැඩ කටයුතුවල නිරත වෙන හිතන්න තියන නිකං ඉන්න කාලය අවම කරන්නත් උත්සාහ කරනවා. ඒ වගේම අපි එහෙම සිතුවිලි එනකොට ඒ සිතුවිල්ල ගැන රීෆ්‍රේම් කරන්න එකකන වෙන දෘෂ්ටිකෝනයගින් බලන්නි පුරදු කරනෝ ගොඩක් වෙලවටත් මේකල පුදදු වෙලා ඉන්න එකම නරක දෘෂ්ටිකෝනෙක් ඒ දිහා බලන්. අපි බලන්න දෘෂ්ටිකෝනේ පොඩක් වෙනස් කොත් ඒ දීර්ග කාලින මේ රුමිනේශ සහමනැත්ත එකම සිතුවිල්ල එන එක. හොද ළුවන් හරියටම ඒ ප්‍රශ්නය හෝ සිතුවිල්ල මොකක්ද කියල ්‍රාමු කරන්න කියලා අපි කියවා. ඒට පස්සෙ අපි ඒ ඇතිල්ලා තියෙන ප්‍රශ්නයට හරි සිතුවිල්ලට හරි වෙනත් පිළිතුරයි. වෙනත් ආකාරය අර්ථ දක්තීම් ඒ ගොල්ලන්ට ලියන්න කියනවා ආපහෝවෙලාවක මේගොල්ලන්නට ඒ සිතුවිල්ලම ආපහු ආවොත් ඒ ියල තියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඒ සිතුවිල්ලට උත්තර දෙන්න පුළුවන්. මේ සිතුවිල්ලට අපි උත්තර සපයල තියෙ කිය ඔයගොල දන්නනෙට ඔයගොල් අදරන කෙනෙක්ට මේගේ ගැටලුවක් ඇවිල්ල තියෙනද මේ වගේ ගැටලුවට මූුණ පාල තියෙනවද යගොල්ල මේ වගේ ප්‍රතිකාරගෙන තියෙනවාද. ඔයගොල්න්ගේ අත්දකීම අපිත් එකක කියන්න පල්ලහකමෙක්ෂන එක කෙන්ට්ක් විදිහර දාන්න අපේෆසු පේජ කයි කරන YouTube චාල්ලෙක් සස්රයි කරන්න වත් මෙසෙන්ජ හර සම්බන්ධ වෙන්න. අපි ඉදිරියේ මේ වගේමටහෙස් ර්ට ය හර ඔයගොලොත්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.